සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මාධ්‍ය ප්‍රචාරවලට අධ්‍යාපන ඇමතිගෙන් උත්තරයක්. මේ රටේ ලක්ෂ 42ක් අධ්‍යාපන ලබන දරුවන්ට කරන ඇත්තම නිගාව. ආණ්ඩුවෙන් එළියට ගිය අයගේ හැසිරීම. අර 16 කණ්ඩායම හිටියේ කොහෙද මොකද්ද කරේ කියන කතාව අද අපි හැමෝම තේරුම් ගන්න ඕනකම තියෙනවා. සුපිරි ඩීසල් හා ඔක්ටේන් අනුපාත දැනගන්න යුරෝ 4A. ප්‍රවීණ සිනමාවේදී රොයි ද සිල්වා දැන් සමුගනි. රුසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉතිහාසය අලුතින් ලියයි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට චීන සමාගමක් මුදල් ලබා දුන්නේයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් වහාපත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමන් මහතා පවසනවා. නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගියදා අනාවරණය කරමින් පැවසුවේ 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ වියදම් වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් චීන සමාගමක් ලබා දී ඇති බවයි. බෙරට සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් මැදිහත් වූ චයිනා හබ සමාගමේ හම්බන්තොට වරායේ ව්‍යාපෘති කිනුමකින් මෙම මුදල් ලබා දී ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුකීදා අනාවරණය කළා. හිටපු ජනාධිපතිවරයාට සන්තෝෂමක් ලෙස මෙම මුදල් ලබා දුන්නේ ද යන පිළිබඳවද එම පුවත්පත සැක පළ කළා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවලදී විවිධ අදහස් පළවුණා. අභ්‍යන්තර ආරංචි මාර්ග, ඒ කියන්නේ මේ රජයම පිළියෙල කරපු සැලැස්මක් අනුව තමයි ඒ ලිපිය ලියලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා නීති අර්ථයේ මේ රටේ. වැරදි තොරතුරක් තියෙනවා නම් ඒ වැරදි තොරතුරු පිළිබඳව නඩු දාන්න ඕනේ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නෙමෙයි. ඒ වැරදි තොරතුරක් පළ කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ශ්‍රී නාමයට මහත් වූ අපහාසයක් නේද? මේක ඇත්තනම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මොන තරම් පවුද නේද? ඒක නිසා දැන් කරන්න තියෙන්නේ මේ නිව්යෝක් ටයිම්ස් සංගරාවට විරුද්ධව නඩු දාලා වන්දියා කරගන්න එක. මේ හැම දෙයක්ම ගැනම අපිට හොයන්න පුළුවන්. ජීඑල් පීරිස් මහත්තයා කිව්ව දේත් ඇත්තද? අපි කියන දේත් ඇත්තද? ජනාධිපතිතුමා මේ මුදල් ගත්තද නැද්ද කියන ඒවා ඔක්කොම හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න. ඒ පත් කිරීම තුළ ඒ කොමිසමට පුළුවන් මේ සියලු දේවල් විමර්ශනය කරන්න. ඒ වැඩි පොලියක් ගෙවන්න ගිවිසුම අත්සන් කළා තියෙන්නේ. ඒ වැඩිපුර ගෙවන්න අත්සන් කරපු ගාන අනිත් පැත්තෙන් කරකවලා නැවතත් මහින්ද රාජපක්ෂගේ සාක්කුවට එවන්න. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂට නිදහසට කාරණාවක් දෙන්න බෑනේ. පුළුවන් නම් පැහැදිලි කරලා කියන්න 2% තිබුණ පොලිය 6% කරකන් වැඩි කළා ඇයි අත්සන් කරේ කියලා. එතකොට ඒක අනිවාර්යයෙන්ම රටට ද්‍රෝහි වෙලා රටේ මුදල් වංචා කිරීමක් කරලා තියෙනවා. ඒ පොලියට මුදල් ගත්තා කියලා භාණ්ඩාගාරයේ සියලුම ලිපිලේඛනවල තියෙනවානේ. එයා ජනාධිපති හැටියට ඒව අත්සන් කරලා තියෙනවානේ. තවත් මොනවද ඔප්පු කරන්නද? ඔවුන්ගේ උද්‍යෝග පාටය තමයි all the news that's fit to print. ඒ කියන්නේ පළකිරීමට සුදුසු සියලුම පුවත් කියන එකයි. එතකොට ඒ පුවත් පළකිරීමේදී සමබරව නිවැරදිව පළකිරීමට ඒ මාධ්‍යවේදීන් කතුවරුන් උදක්ම වගකීම් සහගතව ක්‍රියා කරනවා. අහම්බෙන් හෝ යම් කිසි වරද්දක් වුණොත් යම් කිසි කෙනෙක් පෙන්වා දුන්නොත් ඔවුන් ඉතාම කැමැත්තෙන් ඒක නිවැරදි කරනවා. මා හිතනවා මේ කතාව මෙතුවක්කල් දූෂණය තිබුණද කියන ප්‍රශ්නයට පැහැදිලි සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් වෙලා තිබෙන මොහොතකදී රාජපක්ෂ පවුල විසින් සහ මේ රටේ නීතිය ගරු කරන සියලු දෙනා විසින් කළ යුත්තේ මේ සත්‍ය තවදුරටත් සොයා ගැනීම. අපි මේ ගැන කතා කළ යුතුයි, මේ ගැන විමර්ශනශීලී විය යුතුයි. මම නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පහුගිය 2018 මාර්තු මාසේ මගේ ලිපියක් පළ කළා. ඒ පළ කරපු එකේ අත්දැකීම තුළින් තමයි මම මේ කතා කරන්නේ. ඒ අත්දැකීම තමයි මම ලිපිය දුන්නහම ඒගොල්ලෝ මට ප්‍රශ්න මාලාවක් එව්වා. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති මාලාව මට එව්වයි. එතකොට ඒගොල්ලන්ගේ වැඩ කරන අයට තියෙන්නේ ඊට වඩා දැඩි ක්‍රියාමාර්ගයක් කියලා සාමාන්‍යයෙන් අපිට උපකල්පනය කරන්න පුළුවන්. මෙහෙම වාර්තාවක් තියෙනවා මේ සමාගමෙන් මේ තරම් මුදල් දුන්නා කියලා, එහෙම නැත්නම් මේ බැංකු ගිණුම් තියෙනවා කියලා, මේ බැංකු ගිණුම් වලින් මෙච්චර මුදල් දුන්නා කියලා කියන එක, එහෙම වාර්තාවක් තියෙනවා කියන එකට මගේ සෑහෙන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක සත්‍යයි කියලා. ඒතර අපිට යුතුයකමක් තියෙනවා ඒ කරුණු විභාග කළ බලලා ඒ වාර්තාවේ තියෙන කරුණු සත්‍යද අසත්‍යද යන අදී වශයෙන් කියන්නේ.
ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම අදත් සාක්ෂි විමසුවා. මෙහිදී සාක්ෂි ලබා දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වෙළඳ ප්‍රසම්පාදන ජ්‍යෙෂ්ඨ කළමනාකරු ඩෙහාන්ත සිල්වා මහතා සඳහන් කළේ සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා 2012 වසරේදී තේරුබදු රහිත සේවා සඳහා සැපයුම්කරු ලෙස ෆීනික්ස් රයිසින් ලංකා පුත්කලික සමාගම වෙත ටෙන්ඩර් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවයි. තේරුබදු රහිත සේවා යටතේ මත්පැන් වර්ග අලවී සඳහා මෙම ටෙන්ඩරය කැදවා ඇත්තේ 2012 වසරට පෙරයි. ඒ සඳහා ටෙන්ඩර් අයදුම්පත් 46කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබුණා. ඒ අතරින් ලංසුකරුවන් 17ක් තෝරාගත්තද ටෙන්ඩරය කැදවීම දිනෙන් දින කල්කිය බවයි ඩෙහාන්ත සිල්වා මහතා සඳහන් කළේ. ඊට ප්‍රතිචාර වශයෙන් කපිල චන්ද්‍රසේන මහතා දන්වා ඇත්තේ ගුවන් සමාගම ආර්ථික අර්බුදයක සිටින බවයි. පසුව ෆීනික්ස් සමාගම ඉදිරිපත් කළ ලන්සු අයදුම් පත්‍රය අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කර එය ඇගැයීමට ලක්කරන ලෙස ඔහු තමාට උපදෙස් දුන් බව ඩෙහාන් මහතා සාක්ෂි විමසීමේදී කියා සිටියා. 2012 වසරේ මාර්තු 14 වන විට ෆීනික්ස් සමාගම විසින් ඉදිරිපත් කළ ලන්සු අයදුම් පත්‍රය අදාළ ටෙන්ඩරය අවලංගු කිරීමට පෙර ඇගීමට ලක් කළ බව ඔහු ප්‍රකාශ කළා. තවද 2012 වසරේදී ෆීනික්ස් සමාගම විසින් වයින් හා ෂැම්පෙන් වල රස පරීක්ෂාවක්ද සිදු කළ බව ඩෙහාන්ත සිල්වා සාක්ෂි දෙමින් පැවසුවා. සාමාන්‍යයෙන් එවැනි තත්ත්ව පරීක්ෂාවන් සිදු කරන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් නුවද මෙවර එය ෆීනික්ස් සමාගමෙන් සිදු කළ බවයි ඩෙහාන් මහතා කියා සිටියේ. ඔවුන් විසින්ම වයින් සහ ෂැම්පෙන් තත්ත්ව පරීක්ෂක විද්‍යාඥවරුන් තෝරාගෙන ඇති අතර ඒ සඳහා යන වියදම්ද ඔවුන් විසින්ම දරා තිබෙන බව සාක්ෂි විමසීමේදී හෙළිවුණා. මේද ෆීනික්ස් සමාගම විසින් තමාම ඇගීම සඳහා හිතා මතාම සංවිධාන කළ එකක් බව පැහැදිලි බවද ඩෙහාන් මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. දේශපාලන පළගැනීම් වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ යොදා නොගන්නා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. ලබන හතරවනදා සියලුම පාසල් වැසේ යන ශිර්ෂ යටතේ ජාතක පුවත්පතක පළ වූ අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දිවයින පත්තරේ තියෙනවා හතරවෙනදා සියලුම පාසල් වැසේ. භයානක කතාවක් මේ කියන්නේ. මේ රටේ 142ක් අධ්‍යාපන ලබන දරුවන්ට කරන ඇත්තම නිගාවක්. කොහොමද මෙහෙම මේ ප්‍රවෘත්තියක් දාන්නේ? මොකද මේ මාධ්‍ය කලාව මොන සදාචාරය අනුව ගත්තත් මෙහෙම ප්‍රවෘත්තියක් දාන්න පුළුවන්ද කියන්නේ? ආවට කියන්න මෙහෙම පාසල් වසා දමන්න පුළුවන්. ඒ පුවත්පතේම දැන් ඉරිදා පුවත්පතේ අකිල ආපසු පාසල් යා යුතුයයි කියලා කතුවරයාගේ වැකීම කියනවා. මේ පුවත නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. මම දැන් දවස් කීපයකට ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි හිට්ලර් පිළිබඳවයි තියෙන සමානකම් කීපයක් කියව. නොකියපු සමානකමුත් ගොඩක් තියෙනවා. මට මේකට කියන්න තියෙන්නේ මෙහෙමයි. මලිත්ත ගහපුහම ඇයි චංචල අඬන්නේ? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. හතරවෙනිදා පාසල් වහන්නේ නැහැ. හතරවෙනිදා පාසල් වහන දෙන්නෙත් නැහැ. හතරවෙනිදා පාසල් වහන්න පුළුවන්ද දිවින පත්‍රේ? හතරවෙනිදා පාසල් වහන්න පුළුවන්ද මදුරාල මහත්තයා? හතරවෙනිදා පාසල් වහන්න පුළුවන්ද ඔය වෘත්ති සමිත දෙක තුනකට? මෙරටේ දරුවෝ හතර පාසල් එනවා. මෙරටේ ගුරුවරු හතර පාසල් එනවා. මෙරටේ විදුහල්පතිවරු හතර පාසල් එනවා. මෙරටේ අසාධාරණ ලක් වෙච්ච දේශපාලන පළිගැනීම් ලක් වෙච්ච ඒ සියලු දෙනාත් සාධාරණත්වය අගය කරන පක්ෂ පාටන සියලු දෙනාත් හතරවෙනිදා මෙරටේ පාසල් පද්ධතිය පවත්වගෙන යනවා. අපි ඒක සනාථ කරනවා. අපි දරුවන්ට කියනවා කිසිම ලෙසක පාසල් වහන්නේ නැහැ. අනිවාර්යම පාසල් තියෙනවා. පාසල් ආ යුතුයි ඔබ දරුවනි. දේශපාලන පළිගැනීම් වලට ලක් වූවන්ට ගුරුපත්වීම් ලබා දීමේදී විධිමත් ක්‍රමවේද අනුගමනය කළ බව මෙහිදී හෙළි කෙරුණා. එම පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් ඇතමුන් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ. පවුල් වාදයෙන් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශක්තිමත් කිරීම පක්ෂ නායකත්වයේ මෙන්ම වත්මන් සියලු සමාජයන්ගේ අරමුණ බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැස්බෑව බලමණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාද මේ පිළිබඳ අදහස් දැක්වුවා. මම දැක්ක ඊයේ වෙනදා අපි ජේෂ්ඨ අමාත්‍ය ජෝන් චනරත් මහත්මයා කියනවා නෑ අපි ආණ්ඩුවේ හිටියට අපි හිටියේ මේ පැත්තේ අපි එදා ඉඳන් හිටියේ මේක ශක්තිමත් කරන තැන කියලා කිව්වා. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපට අවශ්‍ය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ පක්ෂයේ සභාපතිවරයා බවට පත් වුණාට පස්සේ එතුමත් එක්ක පක්ෂය ශක්තිමත් කිරීමද එහෙම නැත්නම් එතුමාව ශක්තිමත් කරන්න නැතුව එතුමාගේ උදව්වයි හැමදේම අරගෙන වෙන කෙනෙක් වෙන කණ්ඩායමක් ශක්තිමත් කරන එකද අපි කළ යුතු වන්නේ? අපි හිටගන්න ඕන කොතනද?
අපි හිටගන්න ඕනේ පක්ෂයත් එක්ක මිසක් වෙනදාක නෙමෙයි. එන අද ඉතාමත් පැහැදිලි වෙනවා අර 16 කණ්ඩායම හිටියේ කොහෙද මොකද්ද කරේ කියන කතාව අද අපි හැමෝම තේරුම් ගන්න ඕනේ කම තියෙනවා. මේ රටේ ජනතාව මෝඩ තීරණයක් අරගෙන මේ රටේ ජනාධිපතිවරයා හැටියට රාජපක්ෂ කෙනෙක් ආපහු තෝරාපත් කරගත්තොත් ආපහු ඔය ජනීවා දේශපාලන න්‍යායපත්‍රේ ක්‍රියාත්මක වෙනවා. ආපහු යුදාධිකරණය ගැන කතා වෙන්න පටන් ගන්නවා. ආපහු ආර්ථික සම්බාධක පනවන්න ලෑස්ති වෙනවා. වෙනස අපිට දැන් තේරෙනවා කියලා අද සමහරු කිව්වට ගම්මට්ටමේ හිතාගන්න රාජපක්ෂ කෙනෙක් ආපහු තෝරාපත් කරගත්තොත් මේ රට ඉවරයි. ආන්දෝලනාත්මක මික්යානා ගනුදෙනු වංශාවේ ප්‍රධානියා උදයංග වීරතුංග බවට අඟවා ඊට මූලික වශයෙන් වගකිව යුතු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අදාළ චෝදනාවලින් ගැලවිය නොහැකි බව මැති ඇමතිවරුන් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව එබඳ අදහස් දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාර්යෝසම් මහතා පෙන්වා දුන්නේ මික්යානා ගෙන්වීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ හිටපු ජනාධිපතිවරයා බවයි. උදයංග වීරතුංග කියන්නේ අතරමැදියෙක් පමණයි. මික් ගනුදෙනු සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාව සකස් කරනු ලැබී ආරක්ෂක ලේකම්වරයා එවකට හිටපු, ඒ වගේම මේ අසම් කරනු ලැබුවේ හිටපු ජනාධිපතිවරයා. උදයංග වීරතුංග මහතා විදේශ රටවල ඉන්නකොට පැහැදිලිව වරෙන්තුකරුවෙක් හමු වෙලා තියෙනවා. ඔහුව සමගත්ත ඡායාරූප තියෙනවා. ඉතින් රටේ ජනතාව පැහැදිලි කරගන්න ඕනේ කවුද මේ ගනුදෙනු ඉන්නේ කියලා. මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය තලතා අතිකුරුලි මහත්මියද අදහස් පළ කළා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ජපානෙ ගිහිල්ලා උදයංග වීරතුංගගේ කරට අත දාගෙන කෝපි වීපු මහින්ද රාජපක්ෂ මහත්තයාට හදිසිය මතක් වෙලා තියෙනවා අදට රටට අවශ්‍ය වෙලා තියෙන යාගේ මස්සිනාව ගෙනල්ලා දෙන්න. ඔයාගේ දුන්නත් එකයි නැතත් එකයි ඒක රාජතාන්ත්‍රික මට්ටමින් වෙන දෙයක්. එයාට ගේන්න තිබුණ අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා මේක 2007 ඉඳලා එන ප්‍රශ්නයක්. මිලියන 7ට ගත්ත 1985 නිෂ්පාදිත මිග්යානාව මිලදී ගන්න මේ ආණ්ඩුව 2006 වර්ෂේ ඩොලර් මිලියන 14ට පෙන්නනවා. ඩොලර් මිලියන 7ට යුක්‍රේන් එකෙන් ගත්ත එක. ඉතුරු ඩොලර් මිලියන 7ට මොකද වුනේ කියලා පරීක්ෂණ පවත්වන්න පටන් ගත්තාම මේවා යට ගහන්න ඕනේ හින්දා මිනිස්සුන්ව වෙඩි තියලා නිහඬ කරලා දැම්මා. කංජ තෙල් අමාත්‍යාංශය යුරෝ 4 නමින් නව ඉන්ධන වර්ගයක් අද වෙළඳපළට හඳුන්වා දුන්නා. පරිසර දූෂණය අවම වන පරිදි මෙම ඉන්ධන නිෂ්පාදනය කර ඇති බවයි කංජ තෙල් අමාත්‍යාංශය පවසන්නේ. ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ඉන්ධන පිරුම් හලකදී මෙම උත්සවය පැවැත්වුණා. දැනට වෙළඳපොළේ පවතින ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 148ක්, සුපර් ඩීසල් ලීටරයක පවතින මිල රුපියල් 119ක්, අලුතින් හඳුන්පාතින යුරෝ 4 පෙට්‍රල් ලීටරයක්ද රුපියල් 148ක් වන අතර යුරෝ 4 ඩීසල් ලීටරයක් රුපියල් 119ක් වනවා. මේ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල කරන්න යටතේම යුරෝ 4 නව ඉන්ධන කාණ්ඩයේද මිලදී ගත හැකි. යුරෝ 5 කියලා තියෙනවා, යුරෝ 6 කියලා තියෙනවා. එච්චර උඩට අපිට තාම යන්න අමාරු තත්ත්වයක් තියෙනවා. මොකද යුරෝ 5 6 යනවා නම් හුඟක් වෙලාවට මුදල වැඩි වෙනවා. ඉතින් අපි රටේ මෙහෙ පාවිච්චි කරනකොට මුදල ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒ හරහා තමයි මේ තත්ත්වය දැනට ඇති කරලා තියෙන්නේ. පිරිපහදු වලට මුකුත් දෙන්නේ නැහැ. අපි කොහොමත් පිරිපහදු වලින් කරන්නේ රටට අවශ්‍යකෙන් 3න් එකක් විතරයි. ඉතින් අපි දැනට බලාපොරොත්තු වෙන අලුත් පිරිපහදු හදන්න ඒ සඳහා ආයෝජකයෝ එක්ක සාකච්ඡා කරගෙන යනවා. අපේ පිරිපහදුවේ තාමත් වෙන ක්‍රියාදාමයේ තාම අඩු වෙලත් නැහැ නැති වෙන්නෙත් නැහැ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ්‍රී ලංකන් එයාලයින් සමාගමට ලබන බද අදා සිට ඉන්ධන සැපීම නතර කරන බවට පළ වී තිබූ මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් අමාත්‍යවරයාකින් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඒ අමාත්‍යවරයා වේයන්කොඩ දඩගමුව පුරාණ විහාරස්ථානයේ ආගමික උත්සවයකට අදුදැසන සහභාගී වූ අවස්ථාවේදී තරම අපිට විශාල මුදලක් ගෙවන්න තියෙනවා. ශ්‍රී ලංකා එයාර්ලයින්ස් සමාගම සමග අපි සාකච්ඡා කරලා ඒගොල්ලෝ අපිත් එක්ක එකඟ වෙලා තියෙනවා මේ මුදල් ගෙවීමේ ක්‍රමවේදය. නමුත් ඒ ගෙවීමේ ක්‍රමවේදය අද වෙනකන් හරියට සිද්ධ වෙලා නැහැ. දැනට ලේකම්වරු සාකච්ඡා කරගෙන යනවා. ඒක එතනින් හරි වෙන්නේ නැත්තම් මම අමාත්‍යවරයාත් එක්කත් මේ ගැන සාකච්ඡා කරනවා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයට මම පත්‍රිකාවක් ගෙනල්ලා මේ ක්‍රමවේදය කොහොමද ගෙනියන්න ඕනි කියලා බලන්න ඕනේ. පහුගිය කාලේ රජයේ ආයතන අතර ප්‍රශ්න ඇති වුණාම ඒවට නඩු දාගෙන ගියා. නමුත් ජනාධිපතිතුමා අගමැතිතුමායි තීරණයක් ගත්තා. ඒ ආයතනවල යම් යම් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා මගින් විසඳ ගන්න බැරි නම් කැබිනට් මණ්ඩලයට ගිහලා විසඳ ගන්න කියලා අපි තෙල් දෙන එක නැවතුනොත් ඒක රටටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අපිට තීරණයක් ගන්න සිද්ධ වෙනවා ඉදිරි කාලෙදී. නැවතත් ප්‍රවෘත්ති. ශ්‍රී ලංකේය කලා ක්ෂේත්‍රයට ඉමහත් සේවයක් ඉටු කළ ප්‍රවීණ කලාකරුවන් 3 දෙනෙකු අද දැයින් සමුගත්තා. එම කලාකරුවන්ගේ දේහයන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද අවසන් ගෞරව දැක්වුවා.
ප්‍රවීණ සිනමාවේදී අභාවප්‍රාප්ත රෝයිද සිල්වා මහතාගේ දේහයට ජනාධිපතිතුමා අවසන් ගෞරව දැක්වූයේ දේහය තැන්පත් කර තිබූ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවේදී. ඒ මහතාගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් වෙත හා සහෝදර කලාකරුවන් වෙත ජනාධිපතිතුමා සිය ශෝකයද ප්‍රකාශ කළා. 1964 වසරේ සුජාතාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි රෝයිද සිල්වා මහතා චිත්‍රපට 80කට පමණ රංගනයෙන් දායක වුණා. චිත්‍රපට 40කට ආසන්න සංඛ්‍යාවක් ඔහු අධ්‍යක්ෂණය කර තිබෙනවා. හෙළ සිනමාව වෙනුවෙන් සුවිසල් මෙහෙවරක නිරත වූ ඒ මහතා චිත්‍රපට සංස්ථාව බිහිකිරීමටද පුරෝගාමීව කටයුතු කළා. අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී අතුල සෝමසිරි මහතාගේ දේහයටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වුවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 79 වන වියේ පසුනේ. සිංහල ජනගීත හඬට උඩහගෙදර රන් නිතනා, දෝතට දියපොයි, මුතුමාල රුවන්පට සේල තුනක් ආදී ඔහු ගැයූ ගීත රසිකින් අතර මහත් ජනප්‍රියත්වයට පත් වුණා. මේ අතර අභාවප්‍රාප්ත ප්‍රවීණ නාට්‍යවේදී එස් කරුණාරත්න මහතාගේ දේහයටද අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිතුමා ඒ මහතාගේ පවුලේ ඥාතීන් වෙත සිය සංවේගයද පළ කළා. 1960 දශකයේ සිට නාට්‍යකරණයට පිවිසි ඒ මහතා නාට්‍ය රචකයෙකු, පරිවර්තකයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළා. රාජ්‍ය සම්මානලාභියෙකුද වන ප්‍රවීණ නාට්‍යවේදී එස් කරුණාරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කණත්තේදී අද සිදු කෙරුණා. මිය යන විට ඒ මහතා 78 වන වියේ පසු වුණා. රටක අතීත උරුමයන් ඊළඟ පරපුරට සුරක්ෂිත කරදීම වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකිරීම යනු අනාගතය වෙනුවෙන් කරන විශාල ආයෝජනයක්. එය හුදෙක් පෞරාණික උරුමයන් ආරක්ෂා කරන ස්ථානයක් පමණක් නොවන්නේ එහි අනාගතයට උගත හැකි පාඩම් බොහෝ වීම නිසයි. පොළොන්නරුවේ මේ වන විට ඉදිවෙමින් පවතින පුලතිසි තාක්ෂණ කෞතුකාගාරයද එවැන්නක්. කෞතුකාගාරයක් කියන්නේ රටක අතීතයේ දකින්න තියෙන කැඩපතක් වාගේ. ඒ කැඩපත තුළින් අනාගතයට ඉගෙන ගන්න තියෙන පාඩම් බොහොමයි. මේ ඉදිවෙමින් පවතින පුලතිසි තාක්ෂණ කෞතුකාගාරය ඒ අනාගතයට දවසක දොරටු ඇරලා දේවි. මේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල නුදුරු අනාගතයේ මෙරට තාක්ෂණ ශ්‍රී විභූතිය කියාපාන සාක්ෂිකරුවා බවට පත්වනවා. පුලතිසි තාක්ෂණ කෞතුකාගාරය සැලසුම් කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි. මෙරට රාජ්‍ය නායකයෙකු ඉදිකළ පළමු කෞතුකාගාරය ලෙස ඉතිහාසයට එක් වී ඇත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකු විලියම් ග්‍රෙගරගේ මැදිහත්වීමෙන් ඉදිකළ කොළඹ ජාතික කෞතුකාගාරයයි. රාජ්‍ය නායකයෙකුගේ පූර්ණ මැදිහත්වීමෙන් පසුව නිමවෙන දෙවැනි කෞතුකාගාරය මෙම පුලතිසි තාක්ෂණ කෞතුකාගාරය වීමද විශේෂත්වයක්. මේක මෙදිරි 9ක් තියෙනවා. එතකොට මේකේ පළවෙනි මෙදිරියෙන් අපි පොළොන්නරුවේ ඉතිහාසය ගැන අපි සකස් කරනවා. ඒ වගේම ඊළඟ මෙදිරියේ ප්‍රාග් ඓතිහාසික තාක්ෂණ තඩයම ඒ වගේ තාක්ෂණික අංග. ඒ වගේම පූර්ව ඓතිහාසික කොටස. එතකොට මිනිස්සු යකඩ භාවිතා කරන්න මැටිබඳු නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ පූර්ව ඓතිහාසික යුගයේ. ඒ පිළිබඳ තාක්ෂණය. ඊළඟට කෘෂි තාක්ෂණ ඉතාම වැදගත් අපේ ලංකාවේ විවිධ අංග. කියන්නේ වීබිස්ස, කුරහම්බිස්ස, වී අටුව ඒ වගේ තාක්ෂණ. ඒ වගේම අපේ ලෝකයට ගිය එකක් තමයි පුරාණ වාරි තාක්ෂණය. අපිටම ආවේනික වාස්තු විද්‍යාව. අපේ දේව තාක්ෂණය වෙනම. ඒ වගේම චිත්‍ර සඳහා බිදුසිතුවම් තාක්ෂණය. ඒ වගේම මූර්තියක් බුදු පිළිමයක් නෙලීම සඳහා මොන වගේ තාක්ෂණයක්ද භාවිත කරන්නේ. අපිට තිබුණා ගණිත මිනිත තාක්ෂණයක්. සිංහල අංක ක්‍රමයක් තිබ්බා අපිට. ඒ වගේම නාවික තාක්ෂණයක්. මෙන්න මේ වගේ අපි තාක්ෂණික අංග 20ක් මේකේ පෙන්වනවා. මේ තියෙනවා හොලෝග්‍රැෆි කියන ඒ තාක්ෂණික අංග. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනුජා කස්තුරියාරච්චි මහත්මියගේ අධීක්ෂණයෙන් යුතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මේ සඳහා පූර්ණ දායකත්වය දක්වනවා. කෞතුක භාණ්ඩ අනුරූ අනුකෘති සහ සන්ධාන කුටිවලින් මෙම කෞතුකාගාරය සමන්විතයි. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට අනුබද්ධ ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම මෙහි ගොඩනැගිලි සැලසුම් සහ ඉදිකිරීම් භාරව කටයුතු කරනවා. මේ වෙනුවෙන් රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 529ක්. මේකේ ව්‍යුහ සැලැස්ම සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ අපේ ඉංජිනේරුවන් විසින්මයි. හැකි ඉක්මනින් මේකේ ප්‍රතිලාභ ජනතාවට දෙන්න ඕන නිසා මේකේ කළමනාකරණය අපි අනිත් ගොඩනැගිලි ඉදිකරන කළමනාකරණයට වඩා ටිකක් වෙනස් කළමනාකරණයක් තමයි අපි අනුගමනය කරේ. ලෝකයේ අනිත් තියෙන ඒ අලුත් කෞතුකාගාරවල තියෙන තාක්ෂණියත් මුසු කරලා තමයි අපේ සහ ජාත්‍යන්තරේ ඒක අධ්‍යයනය කරලා තමයි අපි ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් මේක මේ නිර්මාණය කරලා තියෙන්නේ.
ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ලබන මස නිමවීමෙන් අනතුරුව එහි ඇතුළත සැලසුම් කිරීම පැවරෙන්නේ කෞතුකාගාර දෙපාර්තමේන්තුවටයි. ඒ සඳහා මාස 4ක් පමණ ගතවනු ඇති. මෙය අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයටද ලක් වුණා. මේ කෞතුකාගාරය නිම වෙලා ආරම්භ වෙනකොට බොහෝදුරට ආසියාවේ පවතින නවීන තාක්ෂණ මිශ්‍රිත හොඳම කෞතුකාගාරය විදිහට මේ සැලකෙන්නට ඉඩ තියෙනවා. එක පැත්තකින් තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට අධ්‍යයන ලැබන උදවියට ඒ වගේම පුරවැසියන්ට මානව සමාජයේ විකාශය පිළිබඳව විදේශීය සංචාරකයන් මගින් විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් විදිහට මේ කෞතුකාගාරය ඉතාමත්ම ප්‍රයෝජනවත් එකක් බවට පත් වෙනවා. යහපාලන රජයේ උදාගම්මාන වැඩසටහන ඔස්සේ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු කරන විට එය ඉවසා ගැනීමට නොහැකි ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනාධිපති කාර්ය සාධක වැඩසටහන් පහකි මේ හැම උදාගමක්ම පෝෂණය වේ. මේ දිවිවන හැම උදාගමක්ම ගම් පෙරළිය වැඩසටහන්, ග්‍රාම ශක්ති වැඩසටහනට ඇතුළු වෙනවා. මේක බලාගෙන ඉන්න බැරි කොට්ටාසයක් හඳුනාගෙන තියෙනවා. මූලික මිනිස් අවශ්‍යතාවය නෙවෙයි, මූලික දේශපාලන අවශ්‍යතාවය. ඔබලාගේ අවශ්‍යතාවය ඉදම, ඒ අයගේ අවශ්‍යතාවය ඉදම දෙන එක කඩාකප්පල් කිරීම. හැබැයි මම මේක දෙයක් කියන්න කැමතියි. කවුරු කඩාකප්පල්කාරී ක්‍රියාවන් කරත් අනිවාර්යෙන්ම උදාගම්මාන 2500 හදනක හදනවා කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මොනරාකල ඉඳිකොළ පැලස ප්‍රදේශයේදී කෙරුණු බෙත්මල්ගම උදාගම්මානයේ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින්. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කෙරුණු 88 ආදර්ශ ගම්මා නියමයයි. නිවාස 35කින් සමන්විත නව ගම්මානයේ ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල ₹352,000. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් උදාගම්මානය සමන්විත වනවා. ලෝක උරුමයක් වන ඓතිහාසික සීගිරි ගලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කෙරෙනවා. සෝභා දහමට කිසිදු හානියක් සිදු නොකර ස්වභාවිකත්වයට නිර්මාණාත්මක බව ඈඳා ගනිමින් ඉදිකෙරුණු සීගිරි බලකොටුව අපේ රටේ ඓතිහාසික සංදිස්ථානයක්. එහි විශ්මිත නිමැවුම හේතුවින්ම සීගිරිය ලෝකයේ අටවන පුදුමය ලෙසද නම් කෙරුණා. එවන් උරුමයක් රැකගැනීමේ ජාතික මෙහෙවරට භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය දායක වී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පූර්ණ උපදේශකත්වය මතයි මෙම කටයුතු සිදු කෙරෙන්නේ. සීගිරි ගලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. ගලෙන් ගිලිහි යන කොටස් නැවත සීගිරි ගලට සවි කිරීමේ බාරදූර කාර්යද ඊට ඇතුළත්. විශේෂයෙන්ම මේ භූවිද්‍යා හා සමීක්ෂණ ආයතනයේ ඉන්න විශේෂඥ විශේෂයෙන්ම භූවිද්‍යාඥයන්ගේ හැකියාව දක්ෂතාවය මඟ පෙන්වීම යටතේ ඒ තාක්ෂණ නිලධාරීන් සාතුරු කණ්ඩායම මේ අවදානම් සහිත ස්ථාන පරීක්ෂා කරලා බලලා ඒවා නැවත යථාර්ථයට පත් කිරීමේ මූලික ක්‍රියාවලියක් තමයි මේ භූවිද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයේ මේ සීගිරි මේ ගල සම්බන්ධ ව්‍යාපෘතියේදී ක්‍රියාත්මක කරන්නේ. පෙවුනට ගලේ පාෂාණ වර්ග කීපයක්ම තියෙනවා. ඒතර සමහර කළු පාට වැඩි තියෙන්නේ මිගාකින හොන්මේ බහුල වශයෙන් දින පාෂාණයේ ඒක තියා දුර්වල පාෂාණයක්. ඒතරින් ජීර්ණයේ වැඩි ප්‍රසිද්ධ වෙනවා. එතකොට ඒ වගේම පැලුමක් තියෙනන් ඒ පැලුම කඩන් ඔස්සේ ගල කඩාවීමේ ප්‍රවණතාවයත් වැඩි. ඊට අමතර සුදු පාට තියෙන සාමාන්‍ය තිරුවාන වැඩි බහුල පාෂාණ. ඒවයි ජීර්ණයේම අඩුයි. එනවා ඒ ජීර්ණයේම තියෙන හැකියාව අඩුයි. සාමාන්‍යයෙන් රෙසිස්ටන් තත්ය පවතින. ඒ වගේ ආගල් එහෙම වැළවම කණිජ විද්‍යාත්මක වැළවම ගල් වර්ග හතරක් විතර මේ ගලේ අපිට දැක ගන්න පුළුවන්. ඔය හැම විදුම් කටයුත්තක්ම කරේ අතින් ඒ එකම කොච්චර වයිබ්‍රේෂන් එකක් කියන්නේ දෙදරි කම්පනයක් බලපාන කියලා අපි මැෂින් එකක් තියලා ඒක මොනිටර් කරන ගමන් තමයි අත්බොර ගහලා වලවල් ටික එක ටික තියෙන අඩියක විතර විස්කම්පේ තියෙන වලක් අඩි දෙකක් විතර තිබුණාට සෑහෙන කාර්යයක් අපි සාර්ථකව කරලා දැන් ආයි කවදාවත් මං හිතන්නේ ගල දිර්ණකම් ගලට ආයි හානියක් කරන්න ඕනේ නැහැ සුදියා කරලා දාන්න. හිල්ටි කියලා හොඳ ගම් එකක් දාලා ගලට හයි කරලා තියෙන්නේ. අනික අනික කරේ අපි නට්ටන් බෝල් වෙල්ඩින් මුකුත් කරලා නැත් අනික මොක්කම කරලා තියෙන නට්ටන් බෝල්. කලින් ගමන් මාර්ගයේ තිබ්බේ තනි පීඩයට යන්න ඒ සංචාරකයන් වැඩි දවස්වල එනකොට ඒක ගමන් පහසුවාරිය පහසේ කිර වෙනවා. නම් මේක අලුත්තරියා ගන්නලා අපෙන් සංවාදනය කරනකොට යන්න එක පරිපේලිකුත් එන්න පරිපේලිකුත් හදලා පරිපේලේ ගමන් මාර්ගය පළල් කරලා දුන්නා. මේ කොටස ගලේ ෆවුන්ඩේෂන් එකක් උඩ බැඳලා තියෙනවා මේ කාණුව මේ විදිහට. නමුත් මේ ගල පල්ලෙහාට කඩාගෙන වැටීමත් එක්ක මේ ගල් කාණුව පල්ලෙහාට කඩාගෙන වැටලා මෙතන පස් පිටලා තිබිලා තියෙනවා. එතකොට මේ වතුර සියල්ලම සිතියම් ගහව අර ඉරවෝල් එකට තමයි වැටලා තියෙන්නේ. දැන් අපි මේක කනෙක්ට් කළාට පස්සේ දැන් ආරක්ෂා වෙලා තියෙනවා මේ සිතියම් ගහව.
සීගිරි ගලේ වැඩි ඇති පර්වතයට හානි කරන ගස් කපා ඉවත් කිරීමද මෙම ව්‍යාපෘතියට අයත් තවත් කාර්යභාරයක්. මෙතන විශාල ගහක් තිබ්බා, ගහේ මුල් ගිහිල්ලා ගල ටිකෙන් ටික ඈත් වෙලා තිබ්බා. ඊට පස්සේ අපි එක පළා මුළුත් එකක් කපලා මේ ගල සුදු යකඩෙන් සවි කරලා තියෙනවා. සීගිරිය බටහිර දෙසින් නිර්මාණය කළ සෝපානය මගින්ද විශාල කාර්යභාරයක් ඉටු කරනවා. මේ ක්‍රමේ අපේ පරණ තාක්ෂණ දැනුමත් එක්ක තමයි මේ විදියට සකස් කරන්න යෝජනා වුණේ. පස්සේ ඒක අපි විදියට මේ ක්‍රියාත්මක කරලා තියෙනවා. දැන් එතනින් අපිට එකවරකට ගඩොල් 300ක් විතර එකතරයකට පටවන්න පුළුවන් මේකට. පටවල ඒක දිගේ මෙතන නැන්ලා විනාඩි 4ක් විතර කාලයකදී බඩු අරගෙන එතනට එනවා. මේ විශේෂඥ ඥාණය රටේ පැවැත්ම සහ රටේ සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ලබා දෙන සමාජීය වගකීමක් හැටියට අපි මැදිහත් වෙලා ඉන්නේ. සංචාරකයන් දිනපතා නැරඹීමට යන අවස්ථාවලදී සංචාරකයන්ට හානියක් නොවන පරිදි එතුමල්ලා ඒ ක්‍රියාදාම සාර්ථකව ඉටු කරා කියලා මට කියන්න පුළුවන්. මතර ස්වර්ණාභරණ වෙළඳසැල කොල්ල කෑසකකරුවන් පැමිණි මෝටර රථය මොරගහේන තලගල ප්‍රදේශයේදී සොයා ගැනුණා. ඒ පැදව පුද්ගලයාද එම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා. අත්අඩංගුවට ගත් මෝටර් රථයේ ලියාපදිංචි හිමිකාරිය කාන්තාවක වන අතර අදාළ සැකකරු එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා බව පොලිසිය ප්‍රකාශ කළා. කොල්ලකෑම සඳහා පැමිණි අපරාධකාරී සමාජිකයන් තලගල ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන එහි සිට මාතර කොල්ලය මෙන්ම තවත් අපරාධ රැසක් සැලසුම් කර ඇති බවටයි මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ. මේ අතර මෙම සිද්ධියට අදාළ සියලු සැකකරුවන් ලබන 16 වනදා හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. මාතර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතුල කිත්සිරි නැමැති සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ දැඩි ආරක්ෂක රැකවල් මැදියේ. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන කොස්ගොඩ තාරක යන අය අධිකරණය හමුවට අද ඉදිරිපත් කෙරුණේ නැහැ. අදින් සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. යළිත් හමුවෙමු රාත්‍රියේ 10ට. ඔබට සුබ රාත්‍රියක්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.itnnews.lk/sinhala